රාජ්‍ය දේපල අවභාවිත කිරීම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඒ සඳහා ප්‍රචාරක කටයුතු කෙරමින් තිබෙන මේ මොහොතේත් තද බල ලෙස සිදුවමින් තිබෙන බවට පැමිණිලි ඉදිරිපත් වෙනවා. ඒ පිළිබඳ චෝදනා තිබෙනවා. එසේ තිබියදී රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් කොළඹ මහාධිකරණය අද ලබා දෙනවා. කොළඹ මහාධිකරණය මේ තීන්දුව ලබා දෙන්නේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆෞසි රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු කරමින්. ඒ.එච්.එම්. ෆෞසි 2010 අවුරුද්දේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටියදී රටේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා යොදා ගැනීමට නෙදර්ලන්ත රජයෙන් ලබා දුන් බව කියන රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් එහෙම ආපදා කළමනාකරණ කටයුතු සඳහා යොදා නොගෙන තමන්ගේ පෞද්ගලික භාවිතය සඳහා යොදාගත් බවටයි නඩුව පවරා තිබුණේ. රාජ්‍ය දේපලක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය සහ නිලධාරීන් පොළඹවාලීම සහ වාහනේ නඩත්තු කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශ වැයශීර්ෂයෙන් රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් වැය කිරීම ඇතුළු අධිචෝදනා 4ක් මෙහිදී හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර තිබුණා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ ඒ.එච්.එම්. ෆෞසි හිටපු අමාත්‍යවරයාත් කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී හිටපු අමාත්‍යවරයා ඔහුට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා 4ටම වරද පිළිගත්තා. මේ බව සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ අවුරුදු 62ක දේශපාලන පරිචයක් ඇති සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් මෙහෙම කිරීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බවයි. කොහොම වුණත් මුල් අවස්ථාවේම අධිචෝදනාවලට වරද පිළිගැනීම සහ මේ වන විට ඔහු වයස අවුරුදු 82ක වයෝවෘද්ධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා බලා ඔහුට ලිහිල් දඬුවමක් පමණක් නියම කරන බවත් කොළඹ මහාධිකරණය කියා සිටියා. මේ තීන්දුව ප්‍රකාර හිටපු අමාත්‍යවරයාට වසර 10කට අත්හිට වූ වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. ඊට අමතරව එක් අධිචෝදනාව සඳහා රුපියල් ලක්ෂය බැගින් දඩ ගෙවීමටත් හිටපු අමාත්‍යවරයාට නියම කෙරුණා. මේ ආරම්භය විතරයි. පටන් ගන්නකොට කිව්වා වගේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම තවදුරටත් සිදුවන බවට පැමිණිලි ඉදිරිපත් වෙමින් තිබෙනවා. චෝදනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ දිනවල සිදුකෙරෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහාත් රාජ්‍ය දේපල අවභාවිත කරන බවට පැමිණිලි චෝදනා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? අද ප්‍රකාශිත නඩු තීන්දුව රටේ අධිකරණ කාර්යාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඇතිකරන අලුත් ප්‍රවණතා මොනවාද? ඒ.එච්.එම්. ෆෞසි හිටපු අමාත්‍යවරයාට ඊළඟට වෙන්නේ මොනවාද? මේ පිළිබඳවත් බැලුම්ගල ගවේෂණයන්හිදී අපි හෙළිකරගත් තොරතුරු අපි ඉතා ඉක්මනින් ඔබට වාර්තා කරනවා.